මේ අවුරුද්දම ඇත්තටම අපේ අධ්‍යාපනය කියන එක කඩා වැටුණා. ඔන්ලයින් භාවිතය තුලින් උගන්වනවා කිව්වට අපි ඔක්කොමලා දන්නවා ඒක යම්කිසි විදියක తాවකාලික හෝ අර්ධ බැදිහත් වීමක්. ඒකෙන් සියලු දේම සිද්ධ වෙන්නේ නැහැ. ඒකේ අර්බුද රාශියක් තියෙනවා. ප්‍රධානම එක තමයි මේ ෆෝන් එකෙන් පාවිච්චි කරන්න කිව්වත් ෆෝන් එහෙම ස්මාර්ට්ෆෝන් නැති කී දෙනෙක් ඉන්නවද මේ රටේ? අපිට අඩුම තරමේ අපේ පාසල්වල ජල පහසුකම් සහ විදුලි පහසුකම් නැතිකොට ඔන්ලයින් භාවිතය තුලින් මේක අපිට එකපාරට සියලු දෙනාටම කරන්න පුළුවන් කියන එක එහෙම හිතනවා නම් ඒක විහිළුවක්. එහෙම වෙලා නැහැ. ඒ ඔක්කොම පැත්තකට දාමු. අපි හිතමු මේ ඔන්ලයින් අධ්‍යාපන පහසුකම් ඉතාමත්ම සාර්ථකව කරුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒත් අපිට තියෙනවා තවත් කාරණයක් ඉතුරු වෙලා. අපි අධ්‍යාපනය කියන්නේ මේ තොරතුරු ලබා ගැනීම සහ විභාග තිබීම පවණක් නෙවෙයි. එතනක් තියෙනවා අර සමාජ සංස්කෘතික කොටසක්. නමුත් දැන් අවුරුද්දක් සහ තව ඉදිරියටත් අවුරුද්දක් දෙකක් තුනක් ඒ අත්දැකීම නොලබන ළමා පරපුරක් අපි අතර බිහි වෙනවා. අවුරුදු දෙක තුනක් ඒගොල්ලොන්ගේ ඒ අධ්‍යාපනය තුලින් ලැබෙන ඒ සමාජීය සංස්කෘතිමය මැදිහත් වීම අහිමි වෙන තරුණ ප්‍රජාවක් අපිට ඉතිරි වෙනවා. ඒගොල්ලොන්ට අපි මොකද්ද දෙන උත්තර? කොහොමද අපි ඒ හිඩස අපි කොහොමද පුරවන්නේ? අනිත් එක දැන් ඉස්කෝල වහන එක කරනවා වගේම අපි බලාපොරොත්තු වෙනවා ඒගොල්ලොන්ගේ දෙමව්පියන් දිගටම රැකියා කරයි කියන එක. දැන් පාසල් යන ළමුන් ගෙදර ඉන්නකොට මේක විශාල තවත් පීඩනයක් දෙමව්පියන් මත පටවනවා. කොහෙද ළමයින් ඉන්නේ ඒගොල්ලෝ වැඩ කරන වෙලාවේ? ගෙදර ඉඳන් වැඩ කරත් අපිත් සියලු දෙනාටම නිකන් මාලිගාවල් වගේ ගෙවල් නැහැනේ. එක එක කෙනාට කාමර තියාගෙන වැඩ කරන්න අපි බොහෝ වෙලාවට පොදු ස්ථානවල තමයි ඒ වැඩ කරන්න වෙන්නේ. ඉතින් කොහොමද මේක කරන්නේ? කොහොමද ළමයින්ගේ අධ්‍යාපන කටයුතු, දෙමව්පියන්ගේ වැඩ, ඒ සියලු දේම කොහොමද සිද්ධ වෙන්නේ කියන මේ ප්‍රායෝගික මානුෂීය ප්‍රශ්න රාශියකුත් මේක තුල ඇති වෙලා තියෙනවා. මේක නිසා නිවස තුල ඇති වෙන පීඩනයත් එක්ක අපි ගිය පාරත් ඒක දැක්කා. මේ පාරත් ඒක නැවත වතාවක් මතු වෙමින් යනවා. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, ළමා හිංසනය කියන එක වැඩි වෙමින් පවතිනවා. එතකොට කොහොමද ඒවට අපි ප්‍රතිචාර දක්වන්නේ? මේක පැති කීපයකින් අපේ ජීවිතවලට බලපාන අර්බුද ඇති කරගන්න ඉතාමත්ම අභියෝගාත්මක කාලයක් සහ දීර්ඝකාලීනව අපිට මේකට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මෙතෙන්දී අවශ්‍ය වෙනවා ඇත්තටම ඉතාමත්ම පරිණත සහ ඉතාමත්ම ශක්තිමත් නායකත්වය. ඒ හිඩසත් අපිට මේ වෙලාවේ දැනෙනවා. මේ අපි මේ මතු කරන හැම දෙයක්ම අපි මතු කරන්නේ දේශපාලනිකව වාසි ගන්නවත් ලකුණු දා ගන්නවත් නෙවෙයි. මොකෝ අපි ජීවත් වෙන මේ සමාජයේ මෙහෙම අර්බුදයක් තියෙනකොට අපේ වගකීමක් තියෙනවා මේ ප්‍රශ්න මතු කරන එක. නමුත් ඒ ප්‍රශ්න මතු කිරීම සහ අපිට කරන්න පුළුවන් සහයෝගයක් තියෙනවා නම් ඒකටත් ඉදිරිපත් වෙන එක තමයි අපේ යුතුකම. නමුත් බලය තියෙන නායකයන් සූදානම් වෙලා ඉන්න ඕනේ ඒ අපේ යෝජනාවලට ඇහුම්කන් දෙන්නත් අපේ සහයෝගය ලබා ගන්න. ඇත්තටම ශක්තිමත් නායකයෙක් කියන්නේ මෙවැනි අවස්ථාවක මේ වගකීම තමා මත ගන්න එක. තමාගේ වරක් හැටියට ඒක අරගෙනීමෙන් තමා ශක්තිය පෙන්වන්නේ, නායකත්වය පෙන්වන්නේ. ඒක මේ වෙන කාගේ හරි වැරැද්දක්, ජනතාව කියපු විදියට හිටියේ නැහැ කියන එක මත දාන එක ඉතාමත්ම බොළඳ ප්‍රතිචාරයක්. ඉතින් ඒකත් මං හිතන්නේ අපි මේ වෙලාවේ මූණ දෙන විශාල ප්‍රශ්නයක්. ඉතාමත්ම හොඳ සම්බන්ධීකරණයක් අවශ්‍ය වෙනවා. ඉතාමත්ම හොඳ කිනකා අතර තොරතුරු හුවමාරු කර ගැනීමක් තියෙන්න ඕනේ. ඒ තොරතුරු වල ට්‍රාන්ස්පේරන්සි එකක්, අපිට විශ්වාසනීය තොරතුරු ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එක දවසක් එකක් කියලා තව දවසක් වෙනස් වෙන විදිහේ තොරතුරු ලැබෙන්න බෑ. අපි මේ සියලු දේම කරන්න කාටවත් තනියෙන් කරන්න බෑ. ලෝකෙ එක රටකටවත් මේක තනියෙන් කරන්න බෑ. එක රජයකට තනියෙන් කරන්න බෑ. එක දේශපාලන පක්ෂයකට කරන්න බෑ තනියෙන්. සියලු දෙනාම එකතු කරන යාන්ත්‍රණයක් අවශ්‍යයි. සියලු දෙනාගේම සහයෝගය ලබා ගන්න පුළුවන් නායකත්වයක් මේකට අවශ්‍යයි. වගකීම් බෙදා ගැනීමට සූදානමක් තියෙන්න ඕනේ. එහෙම සූදානමක් නැහැ කියන්නේ තමන්ගේ බලය, තමන්ගේ නායකත්වය පිළිබඳ තියෙන අනාරක්ෂිත භාවය. එහෙම අනාරක්ෂිත භාවයක් එක්ක මේක කරන්න බෑ. මිනිසුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා තමයි අපේ මූලික අවධානය යොමු විය යුත්තේ.